පළමුවන දේව ප්‍රකාශනය යෙසායා දිවස් ප්‍රසාධිතුමන්ගේ පොතෙන් උපුටාගත් පාඨයකි. ඔවුන්ගේ වංශය ජාතීන් අතරේද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතරද ප්‍රසිද්ධ වන්නේය. ඔවුන් හැඳෙනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරලත් සෙනක පව දැනගන්නෝය. මම සමිඳුන් කෙරෙහි බොහෝ ප්‍රීති වන්නෙමි. මාගේ දෙවිඳුන් කෙරෙහි මම ප්‍රීතියෙන් පිනා යන්නෙමි. මනාලියකු මල් මාලාවක් දමාගන්නාක් මෙන්ද මනාලිය ඇගේ ආභරණ පැළඳගන්නාක් මෙන්ද එතුමානෝ ගැලවීම නැමැති වස්ත්‍රය මට පණදවනසේක. ධර්මිෂ්ඨකම නැමැති සලුව මට හඳවනසේක. පොළව අලුත් පැලෑටි උපදවන්නාක් මෙන්ද උයන එහි වපුලතේ ලියලවන්නාක් මෙන්ද මහෝත්තම සමිඳුන් වන දෙවිදානෝ ධර්මිෂ්ඨකම හා ප්‍රසංසාව සියලු ජාතීන් ඉදිරියෙහි හටගන්වනසේක. දේව වචනය මෙසේය. ස්වාමීන් වහන්සේ ඔබ සමග වෙනසේක්වා. සුවිශේෂක ලෝක්තුමන් විසින් ලියන ලද සුභාරංචිය නම් මෙසේය. ජේසුස් වහන්සේගේ මව්පියෝ අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගියහ. උන්වහන්සේ දොළොස් හැවිදිරි වූ කල ඔහු සිරිත් ලෙස ඒ මංගල්‍යයට ගියහ. ඔවුන් නියමිත දවස් ගෙවා පෙරලා එන අතර ජේසු කුමරාණෝ ජෙරුසලමෙහි රැඳුණු සේක. එහෙත් උන්වහන්සේගේ දෙමව්පියෝ ඒ බව නොදැන උන්වහන්සේ වන්දනාකාර පිරිස සමග ඇතැයි සිතාගෙන දවසක ගමන් ගොස් නෑමිතුරන් අතරෙහි උන්වහන්සේ සෙවූහ. එහෙත් සම්බ නොවූයෙන් ඔහු උන්වහන්සේ සොයමින් ජෙරුසලමට පෙරලා ගියහ. තෙදිනකට පසු ඔහු උන්වහන්සේ දේව මාලිගාවෙහි පඬිවරයන් මැද වැඩහිඳ ඔවුන් කී දේ අසමින්ද ඔවුන්ගේ ප්‍රශ්න විචාරමින්ද සිටිනු දුටුවෝය. ඒ ඇසූ සියල්ලෝම උන්වහන්සේගේ බුද්ධි මහිමය හා පිළිතුරු ගැන විශ්මිත වූහ. දෙමව්පියෝ උන්වහන්සේ දුටු කල මවිත වූහ. උන්වහන්සේගේ මෑණියෝ පුතා කුමක් නිසා අපට මෙසේ කළෙහිද? බලන්න ඔබේ පියාද මමද දුකින් තැවි තැවි ඔබ සෙවිමී යැයි කීහ. එවිට උන්වහන්සේ පිළිතුරු දෙමින් ඔබ මා සෙව්වේ මන්ද? මා පියාණන්ගේ මැදුරෙහි මා සිටිය යුතු බව ඔබ නොදන්නාහුදැයි ඔවුන්ට වදාළසේක. එහෙත් උන්වහන්සේගේ කීම ඔවුන්ට අවබෝධ නොවීය. උන්වහන්සේ ඔවුන් කැටුව ගොස් නාසරෙත් නුවරට පැමිණ ඔවුන්ට කීකරවි විසූසේක. උන්වහන්සේගේ මෑණියෝ මේ සියල්ලක්ම සිද්ධි නිදන් කරගත්. ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. මරියතුමේගේ නිර්මල හෘදේ මංගල්‍ය අපි සිහිපත් කරනවා. අද පළමුවන දේ ප්‍රකාශනයේ යෙසායා දෙවිසිවරයාගේ පොතේ 61 වන පරිච්ඡේදයේ අපිට මතක් කරනවා. ඔවුන්ගේ වංශය ජාතීන් අතරේද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතරද ප්‍රසිද්ධ වෙනවා. යෙසායා දිවස්පසාදවරයා කතා කරනවා කන්‍යාවක් පිළිබඳව. ගැලවුම් කාරයෙක් මේ ලෝකයට බිහි කරන්නට පැමිණෙන කන්‍යාවක්, ඇයට එල්ලවෙන තාඩන පීඩන අපහසුතාවයන් පිළිබඳව. අද සුදුසුශේෂය ලුක්තුමාගේ සුවිශේෂයේ දෙවන පරිච්ඡේදයේ 41 සිට 51 දක්වා අපට සිහිපත් කරන වජේස් වහන්සේගේ මව්පියන් අවුරුදු පතා පාස්කු උළෙල සඳහා ජෙරුසලමට ගිය අවස්ථාවේදී දොළොස් හැවිරිදි වූ ජේස් වහන්සේ අතරමං වීම, ජෙරුසලමෙහි අතරමං වීම. ඒ අතරමං වීමේදී වඩාත්ම චකිතයට බයට පත්තුනේ දෙවම්මා. ඒ බයවුණු දේව අම්මා, චකිතයට පත්වන දේව අම්මා දැනගත්තා හදවතින්ම මේදී මෙහෙම සිද්ධ වෙන්නට අවශ්‍යයි. මොකද මේ දෙවියන් වහන්සේගේ පුතා. නමුත් සාමාන්‍ය කාන්තාවක් හැටියට, මනුෂ්‍ය ධුවනියක් හැටියට තමුන්ගේ දරුවා නැති වුණයින් පස්සේ ඒ ගැන වික්ෂෝප වුණා. එනිසා ඒ වික්ෂෝප මෑණියන් මේ තමුන්ගේ පුතාව හොයන කතාව අද සුදුසුශේෂයේ ලුක්තුමා දෙවන පරිච්ඡේදයේ අපිට ඉදිරිපත් කරනවා. දෙමව්පියන් උන්වහන්සේව හමු වෙලා අහනවා, පුතා කුමක් නිසා අපට මෙසේ කළේද? මමත් ඔබගේ පියත් ලතවි ඔබව හෙව්වා, ඇයි ඔබ මෙහෙම කළේ? උන්වහන්සේගේ පිළිතුර, ඔබ මා සෙව්වේ මන්ද? මා පියාණන්ගේ මැදුරෙහි සිටිය යුතු බව ඔබ නොදන්නහුද? ඉන් පස්සේ දේව අම්මා
විසේතුමා වචනයක් කතා කරන්නේ නැහැ. වචනයක් කතා කරන බවක් සඳහන් කරන්නේ නැහැ. ඇයි? විශේෂයෙන්ම දේව අම්මා තේරුම් ගත්තා. දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන්නට යනවා නම් අපහසුතාවයන් වලට, දුක්ඛ දෝමස්සන් වලට මුහුණ දෙන්නට ඕනේ. තමුන්ගේ පුතා මේ කියන දේ පිළිගන්නට ඕනේ. ඒස ඔබීමගේ ජීවිතයේ අපි අපේ පැත්තට හැල්ල බැලුවොත් එහෙමයි. දේව අම්මා වගේ සමහර අවස්ථාවන් වලදී දේව කැමැත්ත කැමති වුණත් අකමැති වුණත් පාර ගන්නට අපට සිද්ධ වෙන අවස්ථාවන් තිබෙනවා. ඒ සෑම සිද්ධාන්තයකම සිද්ධියකම ඔබට මට දෙන්නා වූ පණිවිඩය ඔබට මට සැලැස්මක් තිබෙනවා. ඔබට මට කාර්යයක් තියෙනවා ඉටු කරන්නට, ඔබට මට ජයග්‍රහණයක් කරා යන්නට උවමාව ඔසවා තබන අවස්ථාවක් තිබෙනවා. ඉතින් ඒ ඔසවා තබන අවස්ථාවට ඔබ මම ඒ සඳහා කැමති වුණත් අකමැති වුණත් කතෝලිකයෙක් කිතුණුවෙක් හැටියට තර්ක නොකර උන්වහන්සේගේ කැමැත්ත බාර ගන්නට අපි හැම මොහොතකම සූදානම් සිටිය යුතුයි. දේව අම්මා වගේ දේව අම්මා මේ කැමැත්ත බාරගත්තා. බාර අරගෙන හැම මොහොතකම මෙනෙහි කළා. මේ ඉන්නේ දෙවියන් වහන්සේගේ පුතා. මේ ඉන්නේ දෙවියන් වහන්සේගේ පුතා. මම ජොසේතුමා රැකවල් පියෙක් වගේ, මම රැකවල් අම්මා කෙනෙක් විතරයි. මේ දෙවියන්ගේ පුතා. එනිසා ඔබේ මගේ ජීවිතයේ දෙවියන් වහන්සේගේ කැමැත්ත කොමන දේ වත් පිළිගන්නට අද එතුමිය අපිට පණිවිඩයක් දෙනවා. ඉතින් මේ පණිවිඩය අපගේ කරගනිමින් මරියතුමගේ නිර්මල හෘදයට හෘදයමෙන් අපගේ හෘදයන් පිරිසිදු කරන්නට කියලා, අපහසුතාවයන් පැමිණෙද්දී අපේ හෘදයන් වලට සහනය ලබා දෙන්නට කියලා අපි එතුමියට කියමු. ආදර දේවාම්මේ, දෙවියන් වහන්සේගේ කැමැත්ත මුළු මනින්ම ඉටු කරන්නට ඔබ වහන්සේ කැප වුණාසේ. අපටත් ඒ කැමැත්ත ඉටු කරමින් ජයග්‍රහණය කරා යන්නට ශක්තිය, බලය, මඟ පෙන්වීම ලබා දෙන්නට අප වෙනුවෙන් මැදිහත් වුවමැනව. ආමෙන්.